ජනතාවට ලබා දෙන සහන කිහිපයක් හෙට දිනේ ප්‍රකාශයට පත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹදී ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමු වුණා. පාර්ලිමේන්තුව පස්වෙන්දා කැඳවයි කියලා විශ්වාස කරනවා. පස්වෙන්දාට කැඳවන්න ජනාධිපතිවරයාත් ඉදුවලදී. ඉතින් මම හිතනවා අද වෙනකොට ස්ටොක් මාකට් එක උම් පෑදිලිව ඉතාම ඉහළකටම ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකෙම පේනවා මිනිසුන්ගේ බලාපොරොත්තු තියෙනවා. මේකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒකෙන් තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවත් දැන් අපි පස්වෙන්දාටම කැඳවලා අද තමයි කතානායක කියලා තිබුණේ. මොකද මේ පස්වෙන්දාට කැඳෙව්වයි කියලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කතානායකවරයාට මං හිතන්නේ අවස්ථාවකුල මොකුත් කිසිම අයිතියක් නැහැ මේ පාර්ලිමේන්තු කැඳවන්නයි ජනාධිපතිවරයාට බල කරන්නයි. ඉතින් අද මං හිතන්නේ එතුමා මේ Tamanta තියෙන අයිතියට වඩා ඉහළට ගිහිල්ලා තියෙනවා කියන එකයි මට පේන්නේ. ඉතින් ඒක එතුමට හොඳ නැහැ මං හිතන්නේ එතුමාගේ මේකට. කොහොමවත් නීත්‍යානුකූලව තමයි සියලු දේ කරලා තියෙන්නේ. එකක්වත් නීතියට ගැටහෙනව සිදුුනේත් නැහැ මගේ මේ මොන් පැහැදිලිව ඒක කියන්න ඕනේ. මැතිවරණයකට ඕනෑම අවස්ථාවක සූදානම් බවද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී කියා සිටියා. විශාල බලාපොරොත්තුවක් තියාගන්නත් එපා. මේ මාස 6කින් මේ රෝගිය පාස නෙවෙයි මම අර මැජික් පෙන්නන. ඇවිල්ලා නමුත් එක්තරා දුරකට ඒ චරිතයත් ක්‍රියාත්මක කරන්න වෙයි. අනිවාර්යයෙන් මැතිවරණයක්. ඉතින් මම කිව්වේ බජට් එකක් හරියම අනිවාර්ය එකකින් මාව පරද්දනවා කියන්නේ මැතිවරණයකට යන්න පුළුවන් කෙටිම ක්‍රමය. ඉතින් මම ඒකටත් ආශිර්වාද කරනවා. මේ වෙලාවේ මැතිවරණයකට ආවේ. ඉතින් ඒක සජ්ජාති පක්ෂය බොහොම කැමැත්තෙන් කරොත් මමත් කැමැත්තෙන් ඒකට සහයෝගය දක්වනවා. මොකද මට ඕනම් මැතිවරණයක්. ඉතින් ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා මේ දෙකටම අපි සූදානම් වෙලා ඉන්නේ. නමුත් මම ඊයේ බොහොම පැහැදිලිව අපේ ප්‍රතිපත්තිය පිළිබඳ මූලිකව කඩු සටහනක් දුන්නා. පොඩි ඒ නිසා මූලිකව අපි තියෙන්නේ මේ මිනිසුන්ට සහන දීලා පීඩනයට පත් වෙලා ඉන්න මහජන කොටස. ඒකේ ප්‍රතිඵලය වුණේ ඊයේම මම ප්‍රකාශය කළා එළියට වහිනකොට ත්‍රිවිල සංගමය තමන්ගේ රුපියල් 5ක් අඩු කරා. අපිට පේනවා මේ ටැක්සස් වැඩි. මේ බදු බර කිසිම පිළිවෙලක් නැති විදියට තමයි බදු අය කරගෙන යන්නේ. ලෑම් මම හිතන්නේ දුවා බදු ගන්නවා කියන්නේ මේ මල නොතලා රෝම් ගන්නවා වගේ වැඩක් කියලා. දැන් වෙලා තියෙන්නේ මල තලලා තියෙනවා. ඉතින් ඒකින්ද ව්‍යාපාරිකේ ව්‍යාපාර කිසි කෙනෙක් ඉන්නේ නැහැ, ආයෝජකයෝ ඉන්නේ නැහැ. දේශීය ව්‍යාපාරිකයා ඉදිරිපත් වෙන්නේ මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මූලික සාහන ටිකක් හෙට මම ගැසට් කරනවා.